හොඳයි අපි අධ්‍යාපනයේ අවස්ථා පිළිබඳව ඔබව දැනුවත් කරද්දී ඒ සඳහා තමන් අනාගතය වෙනුවෙන් තමන්ගේ නිවැරදි මාර්ගය තෝරගන්නවා වගේම ඒ මාර්ගය එලිපෙහෙලි කරලා දෙන්න සුදුසු අධ්‍යක්ීම් තියෙන ආයතන පිළිබඳවත් අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ අනුව ඔබගේ නීතිඥවරයෙකු වන නීතිය සම්බන්ධයෙන් හැදෑරීම් කරන්න තියෙන හීනය යථාර්ථයක් කරන APIIT නීතිපීඨය පිළිබඳව අපි අද දවසේ කතා කරන්න ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා APIIT නීතිපීඨයේ පීඨාධිපති චතුර වර්ණසූරිය ආචාර්යතුමාට ආයුබෝවන් ඔබතුමාට ඒත් එක්කම APIIT නීතිපීඨයේ කථිකාචාර්ය සරණි ගුණතිලක කථිකාචාර්යතුමීටත් අපි ආරාධනා කළා ආයුබෝවන් ඔබතුමියටත් අපි පීඨාධිපතිතුමා මේ APIIT ආයතනය සහ නීති පාඨමාලාවන් පිළිබඳව මොන වගේ පහසුකම්ද අවස්ථාද තියෙන්නේ කියන කාරණය මුලින්ම අපි පැහැදිලි කිරීමක් කරලා ඉමු. ඔව්. APIIT නීති APIIT ආයතනය පටන් ගත්තේ 1999 වසරේ. APIIT නීති පීඨය පටන් ගත්තේ 2012 වසරේ. මේ දක්වා අපි අවුරුදු 10කට වඩා වැඩි කාලයක් නීති පීඨය මගින් විශාල වශයෙන් ශිෂ්‍යයන් බිහි කරලා තියෙනවා. දැන් ගොඩක් අය නීතිඥ වශයෙන් කටයුතු කරනවා. අපේ ආයතනය මගින් පිරිනමන උපාධිය පිරිනමන්නේ එංගලන්තයේ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබපු ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය මගින්. ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකේම පිළිගත් විශ්වවිද්‍යාලයක්, විශේෂයෙන්ම නීතිය පිළිබඳ එංගලන්තයේ ඉහළින්ම ඉන්න විශ්වවිද්‍යාලයක්. එම විශ්වවිද්‍යාලය මගින් තමයි අපේ උපාධිය පිරිනමන්නේ. අපේ ආයතනය මගින් පාඨමාලා හතරක් පිරිනමන දරුවන් සඳහා. පළවෙනි පාඨමාලාව තමයි ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක, ලෝ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාග සාමාන්‍ය පෙළ කරපු දරුවන්ට උසස් පෙළ විභාගයෙන් නොකොට LLB ඩිග්‍රී සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා කරන ලෝ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඊට අමතරව අපේ තියෙනවා LLB ඩිග්‍රියේ කොටස් දෙකක්. LLB සාමාන්‍ය ඩිග්‍රිය, ඒ කියන්නේ LLB ජෙනරල් පාත්වේ, ඒ වගේම LLB ඩිජිටල් ලෝ කියලා තවත් අලුතෙන්ම අඳුන දීපු පාඨමාලාවක් තියෙනවා. ඊට අමතරව අපේ තියෙනවා පශ්චාත් උපාධියක් Master of Laws කියලා LLM පාඨමාලාව. මේ LLM පාඨමාලාවේ සුවිශේෂත්වය තමයි මේක ඉලක්ක කළ තියෙන්නේ විශේෂයෙන්ම නීතිඥයන් සහ LLB උපාධිධාරීන් සඳහා පමණයි. ඒ කියන්නේ තමන්ට LLM උපාධියක් කරන්න ඕන නම් ඔහුට අඩුම තරමේ LLB ක්වොලිෆිකේෂන් එකක් සහ ඇටර්නි ඇට් ලෝ තියෙන්න ඕන. ඔව්. සරණි ගුණතිලක කථිකාචාර්යතුමනි අපි සඳහන් කරවතින් දැනට මොන වගේද පාඨමාලා සිද්ධ වෙන්නේ, මීළඟ බඳවා ගැනීම් කවදාද කරන්නේ, මොන වගේ සුදුසුකම් ද අවශ්‍ය වෙන්නේ, එවැනි කාරණා පිළිබඳව අපි දැනුවත් කළොතින්? ඔව්. මේ වන විට අපි මේ නව සාමාන්‍යකරණය තුළ කොවිඩ් වාතාවරණය හමුවේ දැනට නම් අපි දේශන පවත්වාගෙන යන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පූර්ණකාලීන පාඨමාලාව සඳහා සතිය දිනවල උදේ 8 සිට හවස 5 දක්වාත්, ඒ වගේම අපේ අර්ධකාලීන නීතිවේදී උපාධිය සඳහා වන වැඩසටහනක් තියෙනවා. ඒක පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනයන්වලදී උදේ 8 ඉඳන් හවස 5 දක්වා. මේ දිනවල ඒ පාඨමාලාවත් අපි මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යනවා. හැබැයි ඉදිරියේදී නොබෝ දිනකින් මේ තත්ත්වය සාමාන්‍යකරණය වීමත් එක්ක සහ මේ අපි සාමාන්‍ය පරිදි දේශන පැවැත්වීමට අවසරය ලැබීමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඒවා අපේ ලෝ ස්කූල් එක තුළම කරගෙන යන්න. විශේෂයෙන් කියන්න ඕනේ අපේ බඳවා ගැනීමේ කටයුතු මේ මාසේ මේ දැනුත් කරීගෙන යනවා. ඒ වගේම මාර්තු මාසේ අග දක්වාම බඳවා ගැනීම සිද්ධ වෙනවා. ඔව්. එතකොට මොන වගේ සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ කියලත් අපි කිව්වොත්? ඔව්. දැන් ડોક્ટર චතුර පැහැදිලි කරපු විදිහට අපේ පදනම් පාඨමාලාවට, ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකට දරුවෙක් එකතු වෙනවා නම් සාමාන්‍ය පෙළ අවසන් කළ වහාම ඒ දරුවට එකතු වෙන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එකට. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසි විෂයට සීසාමාර්ථයක් ඇතුළුව සීසාමාර්ථ 5ක්. ඒ වගේම දරුවෙක් උසස් පෙළ අවසන් කරලා කෙලින්ම අපේ ප්‍රධාන පාඨමාලාවට LLB පාඨමාලාවට සම්බන්ධ වෙනවා නම් ඒ දරුවාට අවශ්‍ය වෙන්නේ S සාමාර්ථ 3ක් උසස් පෙළ විෂයන් 3ට. ඔව්. ඒ සුසුකම් තියෙන අයට පාඨමාලාවලට ඉල්ලුම් කරන්න පුළුවන්. දැන් එතකොට මේ ආයතනයක් විදිහට මොන වගේ කණ්ඩායමක්ද මේ පාඨමාලාවන් හරහා ඉලක්කගත කරන්නේ? ඒ වගේම කෙනෙකුට හිතන්න පුළුවන් අපිට පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒකට සාධාරණ ගෙවීමක් කරන්න සිද්ධ වෙනවා. මේ ගෙවීම් කොටස් වශයෙන් අපිට කරන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් නේ. මොනවද අපි දෙන උත්තර? ඔව් මනෝජ්, පළවෙනි ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. අපි APIIT ලෝ ස්කූල් එකේ විශේෂත්වය තමයි අපිට වැදගත් නැහැ ඔබේ වයස කීයද කියන එක.
අපිට වැදගත් නැහැ ඔබ මෙතෙක් කල් කරේ මොනවද කියන එක. අපිට වැදගත් වෙන්නේ ඔබට නීතිඥවරයෙක් වෙන ඔබට නීති ඉගෙන ගන්න උනන්දුවක් තියනවාද කියන කාරණාව විතරයි. ඔබට ඒ උනන්දුව තියෙනවා නම් APIIT නීති විද්‍යාලය කියලා කියන්නේ ඔබේ සිහිනේ උනන්දු ඉදිරියට ගෙන යන හොඳම තැන. හේතුව අර මම කිව්ව මූලික සුදුසුකම් සපරපු ඕනම කෙනෙකුට වයස මොකක් වුණත් මේ පාඨමාලාවට එකතු වෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ අපි දන්නවා මේ ආර්ථික අපහසුතා අපි හැමෝටම තියෙනවා. ඔබේ හීනයන් වලට යන්න මේ ආර්ථික අපහසුතා ගැටලුවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොටස් වශයෙන් ගෙවීම් කිරීමේ අවස්ථාව විතරක් නෙමෙයි බැංකු ණය පහසුකම් පවා ලබා දෙන්න අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අපි අවශ්‍ය කරන සුදුසුකම් සලසලා දීලා තියෙනවා. ඔව්. නීතිය ඉගෙන ගන්න තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට කෙනෙකුට දරුවෙකුට භාෂාමය ගැටලු යම් මට්ටමකට තියෙනවා නම් එවැනි අයට උදව් කරන්නත් ඔබ සූදානම්ද? කොහොමද ඒ තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්නේ? අනිවාර්යයෙන්ම මනෝජ්, අපේ පාඨමාලාව තුළ ඕනෑම කියන්නේ අපි අවම වශයෙන් ඉල්ලන්නේ සාමාන්‍ය පෙළට සී සාමාර්ථයක් ඉංග්‍රීසි විෂය වෙනුවෙන්. ඒක ඇත්තටම මේ නීති විද්‍යාලයට පිවිසීම සඳහාත් වෙන මූලික සුදුසුකමක්. ඒ සුදුසුකම ඔබට තියෙනවා නම් එතනින් එහාට ඔබව මේ ගමන තුළ ගෙනියන්න අපේ පාඨමාලාව තුළ ලීගල් ඉංග්ලිෂ් කියන හැකියාව වර්ධනය කරන්න විවිධ ආකාරයේ පාඨමාලාවන් තියෙනවා. විවිධ විෂයන් තියෙනවා. ඒ විෂයන්ට අමතරව අපේ තියෙනවා මූටිං, මොක් මීඩියේෂන්, ඩිබේටිං විවාද හැකියාව වැඩි කරන වෙනම සමිති තියෙනවා. ටෝස් මාස්ටර්ස් ක්ලබ් එකක් තියෙනවා. මේ විදිහට ක්ලබ්ස් ගොඩක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ ඇත්තම විශ්වවිද්‍යාලයක තියෙන සියලු කටයුතු ඔබට කරන්න පුළුවන් ඒ විෂය බාහිර කටයුතු. ඉතින් මේ හැම එකක් තුළින්ම අපි උත්සාහ කරනවා ඒ අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම, ඉංග්‍රීසි භාවිත හැකියාවන් වැඩි දියුණු කරන්න. දැන් මට මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන් මනෝජ්, අපි දැකලා තියෙනවා දුෂ්කර පළාත්වලින් අපේ නීති විද්‍යාලයට දරුවෝ එකතු වෙනවා. එකතු වෙනකොට ඒ අයට ඇත්තටම ඉංග්‍රීසි කතා කරගන්න ලැජ්ජයි. ලියන්න පුළුවන් වුණාට කියන්න බෑ. හැබැයි සතුටුයි කියන්න මනෝජ්, අපේ පාඨමාලාව අවුරුදු 3 අවසන් කරලා එළියට යනකොට ඒ අය ඉතාමත්ම චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන මේ ශාස්ත්‍රයේ දක්ෂයින් බවට පත් වෙලා ඉන්නවා. අපි ඒ මේ වෙනකොට අන්තර්ජාතික මට්ටමේ රැකියාවන් කරන අය අපි දකිනවා. ලංකාවේ රාජ්‍යංශයේ, පෞද්ගලිකංශයේ, නීති ශාස්ත්‍රයේ රැකියා කරන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අපි දකිනවා. ඉතින් ඒ ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. අපේ කථිකාචාර්ය මණ්ඩලය, අපේ පීඨාධිපතිතුමා ඇතුළුව නිරන්තරයෙන්ම කැප වෙලා ඉන්නවා ඕනෑම භාෂා අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔවුන්ට උදව් කරන්න මඟ පෙන්වන්න. ඔව්. නීතිඥ ක්ෂේත්‍රයේ නීතිය පිළිබඳව වැඩිදුර හැදෑරීම් කරන්න කැමැත්තෙන් ඉන්න පිරිසට ඒ සඳහා තියෙන අවස්ථාව, APIIT ආයතනය ලබා දෙන පහසුකම් සහ දරුවන්ට ඒ පරිසරය කොයි විදිහටද සකස් වෙලා තියෙන්නේ, එවැනි කාරණා මෙතෙක් අපි කතා කළේ. නීති පීඨයේ පීඨාධිපතිතුමාගෙන්ම අපි දැනගන්න කැමතියි ආචාර්යතුමා, දැන් කෙනෙක් නීතිය විෂයක් විදිහට හැදෑරුවට පස්සේ මේ පාඨමාලාව අවසන් කරාට පස්සේ මොන වගේ රැකියා අවස්ථාද ඔවුන්ට රැකියාව වෙනද පිළේ තියෙන්නේ, මොන වගේ රස්සාවක්ද ඔවුන්ට කරගන්න පුළුවන් වෙන්නේ? ඔව්, තාම හොඳ ප්‍රශ්නයක් මනෝජ්. පොඩ්ඩක් ඊට කලින් මම කියන්න ඕන, අපේ පීඨ දෙකක් තියෙනවා. කොළඹ පීඨය යුනියන් ප්ලේස් එකේ තියෙන. ඊට අමතරව අපි නුවර පීඨයක් තියෙන පෙරාදෙනිය පාර. අපි අලුත් බිල්ඩින් එකකටත් ගියා මේ ළඟදී. ඒ පීඨයන් දෙකෙන්ම අපේ LLB උපාධිය පිරිනමනවා. ඔබේ ප්‍රශ්නයට උත්තරයක් දෙනවා නම්, විශේෂයෙන් අපේ සාම්ප්‍රදායික ක්‍රමය තියෙනවා. නීති විද්‍යාලයට ගිහිල්ලා නීති විද්‍යාල විභාග කළ පාස් වෙලා නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. නීතිඥයෙක් වශයෙන් කටයුතු කරනකොටකට ටිකක් කාලයක් ගිහලා විනිශ්චයකාරවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් රජයේ අධිනීතිඥයෙක් වෙන්න පුළුවන්, නැත්නම් බ්‍රයිබරි කමිෂන් එකේ වැඩ කරන්න පුළුවන්. ගොඩක් අවස්ථා තියෙනවා. ඊට අමතරව පෞද්ගලිකාංශයේ නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්, කෝපරේට් ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් එක කාරණේ තමයි මනෝජ්, මම දැකලා තියෙනවා දැන් ගොඩාක් මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා සමාජයේ වෙනත් රැකියා සඳහා පවා LLB උපාධි දරුවන් තෝරා ගන්න, විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණය පැත්තට, අනිකුත් ව්‍යාපාර කළමනාකරණය පැත්තට ගොඩාක් කම්පැනිස් කැමති ගොඩාක් ළමයි බදවා ගන්න LLB ඩිග්‍රී තියෙන කට්ටිය. විශේෂ හේතුවක් තමයි, මොකද ගොඩක් කට්ටිය විශ්වාස කරනවා අපේ ළමයි LLB ඩිග්‍රියක් කරාම ඒගොල්ලෝ විචක්ෂණශීලී ඥානය ගොඩක් දියුණු වෙනවා කියලා, තර්ක කරන්න පුළුවන් ඥානය, ඒ වගේ අවශ්‍ය වෙලාවට කටයුතු කිරීමේ ඥානය ගොඩක් දියුණු වෙනවා කියලා. ඊට අමතරව ඉන්ටර්නැෂනල් ඔපචුනිටීස් තියෙනවා. අපිට ජාත්‍යන්තර සංවිධානවල වැඩ කරන්න පුළුවන් අපේ ළමයින්ට ගිහිල්ලා, යුනයිටඩ් නේෂන්ස් වල යන්න පුළුවන්, ICC එකට වෙන්න පුළුවන්, ගොඩාක් අවස්ථා තියෙනවා. ඊට අමතරව විදේශ සේවා කටයුතු සඳහා බැඳෙන්නත් පුළුවන්, තානාපතිකරණයක් වෙන්න, ඕ වෙනත් කටයුතු සඳහා. ඊටත් අමතරව වෙනත් රටක නීතිඥයෙක් වෙන්නත් පුළුවන්.
දැන් අපි එංගලන්තයට ගියොත් අපේ LLB ඩිග්‍රී එකත් එක්ක සොලිසිටර්ස් විභාග කරාම සොලිසිටර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් බැරිස්ටර්ස් කරා බැරිස්ටර්ස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ නිව්සීලන්තේ ඔස්ට්‍රේලියාවේ ඇමරිකාවේ රටවල පවා නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව වෙන කෙනෙකුට කෙනෙකුට මයිග්‍රේට් කරන්න ඕන නැත්නම් සංක්‍රමණය වෙන්න ඕන වෙන රටකට නීති උපාධියටත් පොයින්ට් පේ සිස්ටම් එක අනුව සමහර රටවලදී පොයින්ට් හිමින වෙනවා. විශේෂයෙන් කැනඩා වගේ රටවල්වල. ඉතින් ඒ නිසා එකත් හොඳ අවස්ථාවක් LLB දරුවන්ට තමන්ගේ අනාගතය සකසා ගන්න. ඔව්. සරණි ගුණතිලක කතිකාචාර්යතුමා අපි කතා කරොතින් නීතිය ඉගෙන ගන්න ඔබේ ආයතනයට එන දරුවෙකුට මොන වගේ පහසුකම්ද ආයතන ඇතුලේ සකස් කරලා තියෙන්නේ? මොන වගේ වටපිටාවක්ද ඔවුන්ට තියෙන්නේ? ඔබ කිව්වා වගේ විවිධ පැතිවල ඉඳලා, විවිධ ක්ෂේත්‍රවල ඉඳලා, විවිධ පරිසරයන්වල ඉඳලා දරුවෝ එනවා. මොන තැන ඉඳලාවත් ඔවුන්ගේ හීනේ නීතිඥවරයෙක් වෙන එක. ඒකට ඔවුන්ට යම් උදව්වක් ඔබ ආයතනයෙන් ලැබලා දෙනවා ඇති. මොන වගේ වටපිටාවක්ද ඔවුන්ට වැඩ කරන්න නීති පීඨය ඇතුලේ APIIT කැම්පස් එක ඇතුලේ හැදලා දීලා තියෙන්නේ? ඔව් මනෝජ්, APIIT කැම්පස් එකට ආවොත් කැම්පස් එකක තියෙන ඕන හැම පහසුකමක්ම අපි අපේ නීති පීඨයේ දරුවන්ට ලබා දෙනවා. උදාහරණයක් විදිහට නීතිඥවරයෙක්ට තියෙන ඕන ලොකුම සුදුසුකම සහ පහසුකම තමයි ලයිබ්‍රරි එකක් කියලා කියන්නේ පුස්තකාලයක්. ඉතින් අපිට තියෙනවා අංග සම්පූර්ණ පුස්තකාලයක්. ඒ අයට විවිධ ඩේටාබේස් වලින් අවශ්‍ය කරන්නේ අලුත්ම පර්යේෂණ ලිපි කියවන්න, ග්‍රන්ථ කියවන්න, නීතියේ වැඩි දියුණු වීම ගැන පර්යේෂණ කරන්න, ඒ හැම දෙයකටම අවශ්‍ය පහසුකම් තියෙනවා. එතනින් එහාට ගිහාම අපේ නීති පීඨයේ විශේෂයි හේතුව ලංකාවේ මූට් කෝට් එකක් තියෙන එකම කියලා කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි නීති පීඨය තමයි APIIT නීති විද්‍යාලය කියන්නේ. මූට් කෝට් එකක් කියලා කියන්නේ මනෝජ් ආදර්ශ අධිකරණයක්. එතකොට අපි මේ මූට් කෝට් එක ඇතුලේ දරුවන්ට අත්දැකීමක් ලබා දෙනවා කොහොමද අධිකරණයක කටයුතු සිද්ධ වෙන්නේ කියලා. මොක් ට්‍රයල් එකක ඉඳන් ඇපලේට් කෝට් එකක් දක්වා, ඒ කියන්නේ අභියාචනා අධිකරණයක දක්වා මේ කොහොමද වෙනස් ආකාරයේ කටයුතු සිද්ධ කරන්නේ කියන එක ගැන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකක් අපේ දරුවෝ ඇත්තටම උසාවියට යන්න කලින් අරගෙන යන්නේ. ඉතින් ඒක දැන් ඒ අත්දැකීම අරගෙන අයින් වෙලා ගිය දරුවන්ගෙන් අපි අහනකොට ඒ අය කියන්නේ ඒ අත්දැකීම ඒගොල්ලන්ගේ ජීවිතයට ලොකු අත්වැලක් වුණා කියලා. ඒ විතරක් නෙමෙයි අපි ඒ තරඟවලට මේ දරුවෝ ඉදිරිපත් කරනවා. අධිකරණය ඇතුලේ අත්දැකීම් එක්ක යන මූට් කෝට් තරඟාවලි විතරක් නෙමෙයි අපි මොක් මීඩියේෂන් වල අද වෙනකොට ලංකාවේ ඉදිරියෙන්ම ඉන්න විශ්වවිද්‍යාලයක් විදිහට APIIT විශ්වවිද්‍යාලය අපේ නීති පීඨයේ දරුවෝ හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නෙමෙයි නෙගෝසියේෂන් කියලා කියන්නේ ලෝයර්ස්ලට නීතිඥවරුන්ට තව තියෙන ලොකු අවස්ථාවක් ඒ අංශ වලින් අපේ දරුවෝ ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඩිබේටින් විවාද මේ ගත්තහම අපි විවිධ අංශ වලින් නීතිඥවරයෙකුගේ අර ડોક્ટર චතුර කිව්ව විචක්ෂණශීලී හැකියාව, තර්කන හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව මේ දේවල් වැඩි දියුණු කරන්න අවස්ථාවන් සලසලා දෙනවා. ඔව්. චතුර වනසුරේ ආචාර්යතුමා දැන් මේ නීති පාඨමාලාවේ කාලය කොච්චරක්ද? කෙනෙක්ට මේ ගැන මේ මොහොතේ කැමැත්තක් ඇති වුණොත් කොහොමද ඔබත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්? ඒ කාරණාත් අපි මතක් කරගමුද? ඔව්. අපේ ෆුල් ටයිම් ප්‍රෝග්‍රෑම් එක පූර්ණ කාලීන පාඨමාලාව අවුරුදු 3ක් වෙනවා. ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක අවුරුද්දයි, ඒ වගේම LLM ප්‍රෝග්‍රෑම් එකත් අවුරුද්දයි. අපේ අර්ධකාලීන ප්‍රෝග්‍රෑම් එක පාර්ට් ටයිම් LLM ප්‍රෝග්‍රෑම් එක සති අන්තයේ පැවැත්වෙන ප්‍රෝග්‍රෑම් එක, ඒක අවුරුදු 4ක පාඨමාලාවක්. ඕන කෙනෙකුට අපිව කන්ටැක්ට් කරන්න පුළුවන් අපේ ෆෝන් නම්බර්ස් හරහා, ඒ වගේම අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. ඒ වගේම අපේ යුනියන් ප්ලේස් එකේ තියෙන APIIT ලෝ ස්කූල් එකට එන්න පුළුවන්. නැත්නම් නුවර පෙරදෙනිය පාරේ තියෙන APIIT කැන්ඩි කැම්පස් එකටත් එන්න පුළුවන්. තොරතුරු දැනගන්න පුළුවන්. තොරතුරු දැනගන්න. මේ වෙලාවෙත් ඒ දුරකථන අංක වලට ඇමතුවොත් ඒ තොරතුරු දැනගන්න පුළුවන්. ඔව්, ඇත්තට. අපි අවසාන වශයෙන් මේ වෙලාවේ නුගසෙවන බලන කෙනෙක්ට කැමැත්තක් තිබුණොත් ඔවුන්ට ආරාධනා කරමු APIIT කැම්පස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කතිකාචාර්යතුමිය. ඔව්. ඔබ නිවසේ ඉඳන් මේ වැඩසටහන නරඹන ගෘහණියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මේ වෙනකොට ආරක්ෂක සේවයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. තානාපති සේවයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ මුකුත් නොකර තමන්ගෙම ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නීතිය කියලා කියන්නේ ඔබ එදිනෙදා ජීවිතයට වටිනා දෙයක්. නීතිඥවරයෙක් වෙන්න හෝ නොවෙන්න රටේ නීතිය ගැන දැනගන්න, ඔබේ තර්කන හැකියාව වැඩි දියුණු කරගන්න APIIT නීති පීඨයේ අපි හැමෝම ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. පිටාධිපතිතුමා ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පැහැදී ඉන්නවා ඔබ සියලු දෙනාටම මේ නීතිඥවරයෙකු වීමේ සිහිනය සැබෑ කරන ගමනට උදව් වෙන්න. හොඳයි, අපි අද APIIT නීති පාසල පිළිබඳව ඔබට කතා කළේ. මේ දුරකථන අංක ඔස්සේ ඔබට කතා කරන්න පුළුවන් APIIT කොළඹ කැම්පස් එකට ඔබ කතා කරනවා නම් 0765 788 788, නුවර කැම්පස් එකට කතා කරනවා නම් 0773
577877 තිරේ දිස් වෙනවා දුරකථන අංක ඔබට කතා කරලා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. එමනම් APIIT නීති පීඨයේ පීඨාධිපතිතුමා චතුර වර්ණසූරිය ආචාර්යතුමා වගේම සරණි ගුණතිලක කථිකාචාර්යතුමීට ස්තුතිවන්ත වෙනවා දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම ස්තුතියි. ආයුබෝවන්.